1902 දෙක ගිම්හාන සමයයි 65000කට අධික පිරිසක් ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට රැස්ුනේ ගිම්හාන ඔලිම්පික් කුල්ල දැක බලා ගැනීමටයි තරඟාවලියේ වැඩි අවධානයක් පිරිමි මීට 400 ඉසව්වට හිමිව තිබුණා මීට 400 ඉසව්වේ අවසන් පූර්ව තරඟ ආරම්භ කිරීමට සියල්ල සූදානම් තරඟාවලියේ මුල් අදියරවල දැක්කු දස්කම් නිසාවෙන් බ්‍රිතාන්‍ය ක්‍රීඩක ඩෙරෙක් රෙඩ්මන් එය ජයගනු ඇතැයි සියල්ලන් මත පළ කළා අවසන් පූර්ව තරඟය ආරම්භ වුණා ක්‍රීඩකෙන් සියල්ලම අවසන් වටේ හිතේ තියාගෙන කර්තකර තරඟ වදිනවා රෙඩ්මන් තමන්ට හැකි උපරිම වේගයෙන් දුවමින් පෙරමුණට පැමිණෙමින් තිබුණා නමුත් තරඟයේ අඩක් නිමාවීමටත් කලින් රෙඩ්මන් ආබාධයකට ලක් වුණා ආබාධයේ නිසාවෙන් දවන මන්තිර උඩ ඇදගෙන වැටුණු රෙඩ්මන්ගේ තත්ත්වය බලන්න සෞඛ්‍ය බලධාරීන් ඉතා ඉක්මනින් ආවා ඔබේ තත්ත්වය සුළු එකක් නෙවෙයි ඒ නිසා තරඟයෙන් ඉවත් වෙන්න කියලා සෞඛ්‍ය බලධාරීන් රෙඩ්මන්ට කිහිපවරක්ම කියන්නට වුණා ඒත් ඒ දේවල් ප්‍රතික්ෂේප කරපු රෙඩ්මන් තනි කකුලෙන් හිටගෙන නැවතත් තරඟ වදින්න පටන් ගත්තා අනිත් තරඟකරුවන් සියල්ල තරඟය අවසන් කරලා ඉවරයි ඒත් රෙඩ්මන් තනි කකුලෙන් පැන පැන තරඟය අවසන් කරන්න උත්සාහ කරනවා එක්වරම තරඟ නරඹමින් සිටි පුද්ගලයෙක් රෙඩ්මන් වෙත දුවගෙන එන්න පටන් ගත්තා ආරක්ෂකයින් ඔහු නවත්තන්න හැදුවත් ඔහු රෙඩ්මන් ළඟට ඇවිල්ලා ඉවරයි ඒ වෙන කවුරුත් නෙමෙයි රෙඩ්මන්ගේ පියා ජිම් රෙඩ්මන් තම පියාගේ උරහිස ආධාරකයක් කරගත් රෙඩ්මන් තරඟයේ ඉදිරියට ඇදෙන්නට වුණා ඒත් ඔහුගේ දැඩි වේදනාව දැක්ක සංවිධායකයින් ඔහුට තරඟයෙන් ඉවත් වෙන්න යෝජනා කළා ඔබ මේක කරන්න ඕනේ නැහැ තරඟයෙන් ඉවත් වෙන්න කියලා ඔහුගේ පියාත් රෙඩ්මන්ගෙන් ඉල්ලනවා ඒත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ රෙඩ්මන් තමන්ට තරඟය අවසන් කළ යුතුමයි කියා නැවතත් දාවන තීරුව වෙත ගෙන යන ලෙස පියාගෙන් ඉල්ලා සිටිනවා පුතාගේ අදිෂ්ඨානය පිළිබඳව සතුටුණු ජිම් රෙඩ්මන් නැවත ඔහුව දාවන තීරුවට ගෙන යනවා පියාගෙන් ලැබුණු සහායත් එක්ක ඉදිරියට දුණු රෙඩ්මන් තරඟ අවසානයට ළඟා වෙනවා 65000කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් අසුන් වලින් නැගිටලා අත්පොලසන් දෙද්දී රෙඩ්මන් සිය පියාද සමගින් තරඟය අවසන් කරනවා තරඟ නීතියන් උල්ලංඝනය කරපු නිසා තරඟේ නිමා කරපු ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක් වෙන්නට රෙඩ්මන්ට හැකියාව ලැබෙන්නේ නැහැ ඒත් ඔලිම්පික් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තියන්න ඩෙරෙක් රෙඩ්මන් සහ ඔහුගේ පියා සමත් වෙනවා පසුවේම අවස්ථාව මානුෂීයත්වයේ සැමරීමේ අවස්ථාවක් ලෙස ඔලිම්පික් කමිටුව විසින් නම් කරනවා ආබාධ වලින් දිගින් දිගටම පීඩා විඳි ඩෙරෙක් රෙඩ්මන් 1994 දී ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කරනවා මෙම සිදුවීමට ගෞරවයක් ලෙස ඩෙරෙක්ගේ පියා ජිම් රෙඩ්මන් හට 2012 ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව රැගෙන යාමටද වරම් ලැබෙනවා එය කෙතරම් දුෂ්කරද යන්න පළක් නැත ඔබ ආරම්භ කළ දේ අවසන් කළ යුතුයි ඩෙරෙක් රෙඩ්මන් For premium content and exclusive member benefits, subscribe to theproperate.com today.